දැන් අපි බලමු මේ ඕකේ තාක්ෂණය සඳහා වගා බඳුන් සකසා ගන්න ආකාරය. මේ සඳහා අපිට සෙන්ටිමීටර් 30ක් පමණ උස සෙන්ටිමීටර් 15ක් පමණ විස්කම්භයක් තියෙන ඝනකමින් වැඩි පොලිතින් බෑග් හෝ කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ පොලිසැක් බෑග් මේ අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ බඳුන්වල පතුලේ ඉඳන් අඟල් 3ක් පමණ ඉහළින් මේ වගේ සිතුරු සකසා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ මගින් අපිට මේ බඳුනට එකතු වෙන අතිරික්ත ජලය ඉවත් කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මේ බඳුන් සුදුසු වගා මාධ්‍යයකින් පුරවා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා අපිට සරු මතුපිටපස් කොටස් එකක්, හොඳින් දිරු ගොම පොහොර කොටස් එකක්, එහෙම නැත්නම් අපිට පුළුවන් කොම්පෝස්ට් පොහොර කොටස් එකක්. ඒ වගේම මතුපිටපස්වල මැටි ප්‍රතිශතය අධික නම් අපිට ගංගා වැලි කොටස් භාගයක් සහ දහයියා අඟුරු, එහෙම නැත්නම් අපි කියනවා කට දහයියා කියලා, කොටස් භාගයක් අරගෙන අපි මේවා හොඳින් මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන සකස් කරගත්ත මාධ්‍ය අපිට අර බඳුන් වලට, අපි සකස් කරගත්ත බඳුන් වලට පුරවා ගන්න පුළුවන්. ඉහළ සිට සෙන්ටිමීටර් 3ක පමණ උසක් ඉතිරිවන ලෙස මේ මාධ්‍ය පුරවා ගැනීමක් කරනවා. මෙන්න මේ ආකාරයෙන් බඳුන මැදි වෙන විදිහට මේ කූර තුළට ඇතුළට බස්සා ගැනීමක් තමයි අපි කරන්න අවශ්‍ය වෙන්නේ. එතෙන්දී අපිට මේ බඳුන මේ ඔබට පේනවා ඇති මේ අතර තියෙන පරතරය තුළ රඳවීමක් නෙවෙයි කරන්නේ. අපි මේ පේන කම්බි කූර ෆ්ලැට් අයන් එක මතට තුළට මේ වගා බඳුන ඇතුල් කර ගැනීමක් තමයි කරන්නේ. මේ ආකාරයට අපි මේ බඳුන් 3ක් අපි ස්ථානගත කරලා තිනවා. මේ විදිහට මේ ව්‍යුහයේ මේ වගේ ආධාරක යටිකුරු ටී හැඩයේ ආධාරක 32ක් තියෙනවා. ඒ 32 මතම අපිට මේ වගේ පොලිතීන් වලින් සාදාගත් මලු හෝ කිලෝ 5 ප්‍රමාණයේ සහල් බෑග් වල පුරවාගත් බඳුන් මේ ස්ථානගත කරගන්න පුළුවන්. නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රණය නිර්දේශිත ප්‍රමාණයක් මේ බඳුන් වලට මිශ්‍ර කිරීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක ගෙවතු වගාව සඳහා භාවිතා කරන නිසා අපිට කාබනික වගාවක් විදිහට වුණත් මේ වගාව කරගෙන යන්න පුළුවන්. එතෙන්දී අපි නිර්දේශිත පොහොර ප්‍රමාණය යොදලා දින 2-3කට පස්සේ අපිට මේ තුල බීජ හෝ තවාන් පැල හෝ නිවිති කංකුම් මුකුණු වැන්න වගේ භෝගවල දඬු කැබලි හෝ අපිට මේ තුල සිටුවා ගැනීමක් කරන්න පුළුවන්. මෙම භෝගවලට ජල සම්පාදනයේදී ව්‍යුහය විවෘත ස්ථානයක තියනවා නම් අපිට වර්ෂා දිනවල ජලයේ යෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වියලි කාලගුණයක් පවතින අවස්ථාවේදී අපිට දිනකට වරක් හෝ දෙවරක් භෝගයේ අවශ්‍යතාවය මත භෝගයට ජලය සම්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සඳහා බිංදු ජල සම්පාදන පද්ධතියක් උනත් භාවිතා කරලා භෝගවලට ජලය සැපයීමට.